ප්‍රමාදයනසක දරුවනි අද සුනෝසක වචනය ඔබ සමග පිළිදැන්නේ බයිකට සලකනවා. ක්‍රිස්තු යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සෑම කෙනෙක්ටම සුභාශිංසිත ප්‍රාර්ථනා කරනවා. අද අපි අපගේ තේමාවෙන් පටන් ගනිමු. අදාසේ තේමාව තමයි ප්‍රේම කරන ගමන් වෛර කිරීම. නැත්තම් ප්‍රේම කර කර ඉන්න ගමන්ම වෛර කිරීම. මොකද්ද මේ තේමාව? කිතුනුවන්ට මෙහෙම කරන්න පුළුවන්ද? ප්‍රේම කරන ගමන් වෛර කරන්න පුළුවන්ද? මොකද උන්වහන්සේගේ වචනය කියනවා එක උල්පතකින් මිහිරිදියත් තිත්තදියත් දෙකමෙන්න බෑ කියලා නේද? එතකොට අපිට පුළුවන්ද ප්‍රේම කරන ගමන් වෛර කරන්න? මේක අපි ගැනද මේ කියන්නේ නැත්නම් වෙන කවුරුහට ගැනද කියන්නේ? මොකද්ද අද අපි කතා කරන්න යන්නේ? අපගේ අද දවසේ බයිබල් පාඩිය තමයි ගීතාවලිය 97:10. උන්වහන්සේගේ වචනය කියනවා ස්වාමීන්ට ප්‍රේම කරන්නේ නපුරට වෛර කරාම උන්වහන්සේ සුවකයේ ශුද්ධවන්තගේ ප්‍රාණ ආරක්ෂා කරනසේක. ස්වාමීන්ට ප්‍රේම කරන්නේ නපුරට වෛර කරාම. ඒකෙන් උන්වහන්සේගේ වචනේ අපිට පැහැදිලිව කියනවා ප්‍රේම කරන ගමන් වෛර කරන්න පුළුවන්, සා එහෙම කරන්න ඕන අවස්ථා තිබෙනවා කියලා. අපගේ ප්‍රශ්නය තමයි මේ වෛරය කියන එක අදවස අපි පාවිච්චි කරන වැරදි දෙයට. වෛරය කියන එක පාවිච්චි කරන වැරදි දෙයට. මනුෂ්‍යක ඔබව රිදවන්නව මොහොතේදී අපි මනුෂ්‍යත් එක්ක තරහ වෙනවා. මේ තරහව කාලයක් පවත්වලා පවත්වලා වෛරයක් වඩ පත් වෙනවා. මේ මනුෂ්‍යව දකින්න බැරි තැනට පත් වෙනවා. පුදුම වෛරයක් පවුල් පවුල් අතර, සහෝදර සහෝදරයන් අතර, ස්වාමි පුරුෂයා භාර්යාව අතර, නෑදෑයන් අතර, සභාවේ ඇදිලිවන්තයන් අතර, සේවක සේවකාවන් අතර, රැකියා ස්ථානයේදී වෛරයන් වෛරයන් වෛරයන්. නමු ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා අපි වෛර කරන්න ඕනේ මේ මිනිස්සුන්ට නෙමෙයි. මොකද උන්වහන්සේගේ වචනේ ඉතාමත් පැහැදිලිව කියනවා සතුරාට ප්‍රේම කරන්න කියලා. එතකොට උන්වහන්සේගේ ස්වරූපයෙන් මැව්වව මිනිස්සයාට වෛර කරන්න අපිට පුළුවන්ද? කොහෙත්ම බෑ. හැබැයි ආ පෞකාරයක් වෛර කරන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. මොකද ඔබත්ම පෞකාරණ සිටේදීම තමයි ස්වාමීන් වහන්සේ ඔබගේ පියෝ දෙවන් වහන්සේ තමාගේ පුත්‍රයන් වහන්සේ මේ පොළොවට එව්වේ. ඔබගේ ඔබත්මත් පෞකාරණ සිටේදීම අපිට උන්වහන්සේ ප්‍රේම කළේ. එතකොට අපි උන්වහන්සේගේ දරුවන් නම් උන්වහන්සේ වගේ වෙන්න උත්සාහ කරන අය නම් උන්වහන්සේ අපිටත් කියනවා පෞකාරයන්ට මොකද කරන්න කියන්නේ? ප්‍රේම කරන්න. එතන මොකේද අපි දැන් වෛර කරන්න ඕනේ? පෞකාරයන්ට ප්‍රේම කරන්න ඕනේ. හැබැයි උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා නපුරට වෛර කරන්න, පාපයට වෛර කරන්න, පාපය වෙතින් පලාදුවන්න. වෛර කරන්න ඕනේ මගේ ප්‍රියමදන. ප්‍රේම කරන ගමන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන ගමන් අපි නපුරට, අපි පාපයට ස්වාමීන් වහන්සේගේ නොවන දෙයට අපි වෛර කරන්න පුරුදු වෙන්න ඕනේ. අදවසේ සභාවේ ප්‍රශ්නය, අදවසේ ඇදිලවන්තන්ගේ ප්‍රශ්නය තමයි අපි සමහර වෙලාවට දෙවන් වහන්සේට ප්‍රේම කරන ඔව්. ඒ ප්‍රේමය නිසා අපි සභාවට යනවා. ඒ ප්‍රේමය නිසා අපි සම්මත දසකොටස විශ්වාසන්තව ඉන්නවා. ඒ ප්‍රේමය නිසා අපි වචනය කියනවා. ඒ ප්‍රේමය නිසා අපි යාඥා කරනවා. ඒ ප්‍රේමය නිසා අපි සේවය කරනවා. ඒ ප්‍රේමය නිසා අපි ස්වයංවාසයෙන් ගොඩක් දේවල් කරනවා. ඒ ප්‍රේමය නිසා සමහර සමහර යහපත් දේවල් අපගේ ජීවිතය අපි හදාගන්නවා. සමහර සමහර දේවල් කරනවා ප්‍රේමය නිසා. හැබැයි මේක සම්පූර්ණ කතාවක් නෙමෙයි. මේක සම්පූර්ණ හැරීමක් නෙමෙයි. මේක සම්පූර්ණ කතාව නෙවෙයි. හේතුව උන්වහන්සේගේ වචනය කියනවා මට ප්‍රේම කරන ගමන් ඔබට පුළුවන් වෙන්න ඕන නපුරට වෛර කරන්න. අද දවසේ මිනිස්සු උන්වහන්සේට ප්‍රේම කරන්න තෝරගන්නවා. හැබැයි නපුරට වෛර කරන්න තෝරගන්නේ නැහැ. නපුරට වෛර කරන්න තෝරගන්නේ නැහැ. නපුරත් එක්ක යාළුකම් පවත්වනවා. නපුරත් එක්ක අපි තාමත් සම්බන්ධකම් පවත්වලා ගනුදෙනු කරනවා. උන්වහන්සේගේ වචනේ පැහැදිලි කියලා මගේ ප්‍රේමන්තික දේශනා කරය තුනේ අට ප්‍රේමකණ්ඩ කාලයක් සහ ද්වේෂකණ්ඩ කාලයක් තිබෙනවා. ද්වේෂකණ්ඩ කාලයක් තිබෙනවා, වෛරකණ්ඩ කාලයක් තිබෙනවා. ඔබත් මමත් ආ දවසේ උන්වහන්සේ වෙනුවෙන් අපිට පුළුවන්ද පාපයට ද්වේෂ කරන්න? මට මතකයි පාලකතුමෙක් අපේ සභාවේ තමයි අනර්ග උදා උපහරණයක් ගත්තා. මොකක්ද දන්නවද? එයා කිව්වා අපි කන බත් පිඟානේ කොණ්ඩ ගහක් තිබුණොත්, කෙස් කැබැල්ලක් තිබුණොත් මේ අපි ගෙදර කන බත් පිඟානේ ඒ කොණ්ඩ ගහවිලා අම්මගේ, එතකොට නැත්තම් භාර්යාවගේ, නැත්තම් අක්කගේ නංගිගේ, හරි ස්වාමි පුරුෂයා වූ පිරිමි කෙනෙක් වුණ ගෙදර මේ මනුස්සේ ගෙදර මනුස්සයාගේ කොණ්ඩ ගහක්. හැබැයි සමහර අයට හෙන්න අපිරිය මේ කොණ්ඩ ගහ බත් එක තිබුණොත්. එහෙම සමහර කට්ටිය බත් කනගෙන නවත්තනවා.
මේ හෙන්න අපිට සිඳු අපි හැබැයි කොණ්ඩ ගහක් බාත් එක තිබ්බොත් අපිට අපිරියයි. හිතන්න ශුද්ධ වූ කැරලක් නැත්තා වූ නෙක්‍රල් තැන් වහන්සේ පාපය නොදත්තා වූ පාපය නැහැ එතුමගේ වොකැබුලරි එක උන්වහන්සේගේ භාෂාව තුළ පාපය කියන එක නැහැ. එතරම් ශුද්ධයි. එතකොට අපි කොහෙද මගේ ප්‍රේමතන අපි ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? ඔබත් මමත් ස්වාමීන් වහන්සේගේ නොවන දෙයට ද්වේෂ කරන්න පටන් ගන්නකම් මේවා සමහරලාට මේ අපිට ලාභ දේවල් හොඳේ. අපිට ලාභ දේවල් සමහර වෙලාවට ඊට අපිට තිබෙන ඕටි එක වෙන්න පුළුවන්. ඕවර්ටයිම් කියලා කියන්නේ අධිකාර දීමන. ඊට කරන බිස්නස් එක වෙන්න පුළුවන්. ඊට විතරක් නෙමෙයි ආ සතිය මැද්ද වුණත් දිනපතා ස්වාමින් වහන්සේට දෙන්න ඕන කාලය අපි වෙන දේවල් වලට අපිට ලාභ ගෙන දෙන අපිට සතුට ගෙන දෙන අපිට ආශ්‍රාදයක් ගෙන දෙන දේවල් වලට යොමු කිරීමේ මේ තිබෙන්නා වූ ප්‍රවණතාවයට අපිට දේශ ගන්න පුළුවන්ද? මේක තමයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ මගේ ප්‍රේමන්තේනි. උන්වහන්සේගේ වචනේ ඉතාමත් පැහැදිලිව කියනවා මගේ ප්‍රේමන්තේනි. අපි යසායා 5:20 ගියොත් එහෙම නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නා වූ මිහිර වෙනුවට තිත්තත් තිත්ත වෙනුවට මිහිරත් තබන්නා වායට දුක් වේ. ස්වාමීන් වහන්සේ ද්වේෂ කරන පාපයත් එක්ක අපිට ගණඳුන ගන්න පුළුවන්ද? නරක සමාගමෙන් හොඳ චරිත නරක් වන්නේය. ස්වාමීන් වහන්සේ පව් කාර්යයට ද්වේෂ කරන්නේ හැබැයි පාපයට ද්වේෂ කරනවා. ඒ පාපය කරන මනුෂ්‍යත් එක්ක අසම ලෙස සම්බන්ධ වීම ප්‍රේම සම්බන්ධතාවක් වෙන්න පුළුවන්. ඉතින් එහාට ගියව සම්බන්ධතාවක් වෙන්න පුළුවන්. අපිට පුළුවන්ද මේ පාපයට ද්වේෂ කර ස්වාමීන් වහන්සේට මුල් තැන දෙන්න? ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන ගමන් උන්වහන්සේට ද්වේෂ කරන උන්වහන්සේ ද්වේෂ කරන විදිහට අපි ද්වේෂ කරන්න පුරුදු වෙන්න ඕනේ මගේ ප්‍රේමන්තේ. මොකද එතකොට තමයි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබගේ මගේ දෙනව ප්‍රේමය අපි සම්පූර්ණ කරන්න යන්නේ. ඉතින් අද දවසේ ඔබට අවස්ථාවක් දෙනවා තවත් කල්පනා කරන්න. තවත් කල්පනා කරලා බලන්න අපිට මොන වගේ තැන්වලදීද පුළුවන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන ගමන් උන්වහන්සේ ද්වේෂ කරන දේවල් අඳුනගෙන ඒ දවල් වලට ද්වේෂ කරන්න පටන් අරගෙන ඒ දවල් අපගේ ජීවිතේ ඉවත් කරගන්න එවිට ඔබත් මමත් උන්වහන්සේගේ ස්වරූපයට මාරු කිරීමේ ක්‍රියාවලියට අපි ඇතුළත් වෙලා ශුද්ධත්වයෙන් මාසෙ ඉදින්ට අපගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න. ආමෙන්. ප්‍රේමින් පුණ මහත්ම ස්වාමීන් වහන්සේ බොසේ කතා කළ ලෙසම පියන ඔබහන්සේට ප්‍රේම කරන අතරතුර ඔබහන්සේ කිව්වා ලෙස අපි ද්වේෂ කරන්න වුණ කාරණා අඳුනගෙන ඒකෙන් පලාදවන ප්‍රූප කාරම කරවනව සියල්ල මහිම කර ඔබහන්සේටයි. යේසුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.